රටේ පවතින වසංගත තත්ත්වය හමුවේ පසුගිය කාලයේ පුරාවටම අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට විවිධ බාධා ඇති වුණා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අධ්‍යාපන කටයුතු නොකඩවා කරගෙන යාම අවශ්‍ය බැවින් පසුගිය ජනවාරි 11 වෙනිදා හුදකලානුකල ප්‍රදේශවල සියලු පාසල් විවෘත වීමක් සිදු වුණා. නමුත් එනොත් බස්නාහිර පළාත් විවෘත කිරීමේදී යම් ප්‍රමාද වීමක් සිදු වුණා. විශේෂයෙන්ම එළඹෙන මාර්තු මාසයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමට නියමිත බැවින් එම වයස් කාණ්ඩයේ සිටින දරුවන් මේ කාල සීමාව තුලදී තම අධ්‍යාපන කටයුතු වලට වැඩි උනන්දුවක් දැක්විය යුතුයි. කාලයක් නිවසට වී කාලය ගත කළ බැවින් දරුවන් තුල නැවතත් අධ්‍යාපන කටයුතු කෙරෙහි යොමු වීමට මැලිකමක් දැක්වීමද සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා විශේෂයෙන්ම දරුවන් එවැනි තත්ත්වයන්ගෙන් මුදාගෙන නිසි අයුරින් නැවතත් පාඩම් වැඩ කටයුතු වලට ක්‍රමානුකූලව යොමු කළ යුතු ආකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අද අපි සිටුවා. කොරෝනා වසංගතය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ කල්යාම හේතුවෙන් ඔවුන්ගේ උනන්දුවත් තරමක් මන්දගාමී ස්වභාවයක් ගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් ඇතුළු අනෙකුත් සියලු දරුවන් නැවතත් ඉක්මනින් අධ්‍යාපන කටයුතු වලට යොමු කරවීමට කාලය පැමිණ තිබෙනවා. වසරකට වැඩි කාලයක් නිවසට වී සිටින දරුවන් හට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු බොහෝ සෙයින් අතපසු වී තිබෙන්නට පුළුවන්. දෙමව්පියන්ගේ මෙන්ම පාසලේ ගුරුබවතුන්ගේ කැපවීම උනන්දුව දිරිගැන්වීම මේ මොහොතේ දරුවන් හට අත්‍යවශ්‍යයි. දරුවන් තුළ යම් පිබිදීමක් ආත්ම විශ්වාසයක් ඇති කරවීමට ඒ ඉවහල් වනු ඇත. තවදුරටත් කිව යුතු කාරණාවක් වන්නේ අපොස උසස් පෙළ සාමාන්‍ය පෙළ ආදී ශ්‍රේණිවල දරුවන් හැර සෙසු ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් තුළ අධ්‍යාපන කටයුතු වලට යොමු කිරීමේදී තවමත් මන්දගාමී ස්වරූපයක් දක්නට ලැබෙනවා. එක දිගට පාසල් පැමිණීමට නොලැබීම ඒට ප්‍රධානම හේතුවක්. බොහෝ විට නිවස තුළ සිටින කාලය තුළදී විවිධ දරුවන් බාහිර වැඩවලට යොමුවීම හේතුවෙන් දරුවන් බොහෝමයක් තුළ අධ්‍යාපනයට තිබුණු කැමැත්ත සහ ඇල්ම අඩුවීමට ඒ හේතුවක් වී තිබෙනවා. සමහර දරුවන් පාසලේදී ගෙදර වැඩ සඳහා ලබා දෙන පැවරුම් ආදිය පවා නිසි ආකාරව නිවැරදි පිළිවෙලකට කරගෙන පැමිණීමට පවා මැලිකමක් දක්වා තිබෙනවා. දරුවන් පාඩම් වැඩවලට යොමු කරවීමට දෙමව්පියන්ට දැඩි ලෙස බලපෑම් කිරීමට සිදුව තිබෙනවා. දරුවන් නැවත අධ්‍යාපන කටයුතු කෙරෙහි යොමු කරවීමට තරවටු කරන්නට පවා සිදුව ඇති බව කනගාටුවෙන් නුවද පැවසිය යුතුයි. දිගු නිවාඩුවක් මෙන්ම වසරෙන් වැඩි කාලයක් පාසලෙන් ඈත්ව අධ්‍යාපන කටයුතුලින් ඈත්ව කාලය ගත කිරීම නිසා වෙනදා තරම් පාසල වෙත අධ්‍යාපන කටයුතු වෙත හා ගුරු භවතුන් වෙත සමීප බවක් දක්වන්නට ලැබෙන්නේ නැහැ. මෙම සමීප බව යළි ඇති කරවීම ගුරු භවතුන් සතු වගකීමක් වෙනවා. සමහර දරුවන් දිනක් හැර දිනක් වශයෙනුත් තවත් සමහර දරුවන් සතියකට වරක් පාසල වෙත පැමිණෙන ආකාරයකුත් දක්නට ලැබෙනවා. දරුවා සතුටින් කැමැත්තෙන් යුතුව නිසි පරිදි පාසල වෙත එවීමට දෙමව්පියන් වග බලාගත යුතුයි. කුඩාම වයසේ පසුවන දරුවන් නම් තවමත් නිවෙස් තුළ රැඳී සිටිනවා වන්නට පුළුවන්. නමුත් යමක් කමක් තේරුම් ගත හැකි වයසේ පසුවන දරුවන් තුළින් මෙවැනි මන්දගාමී ස්වරූපයක් තවදුරටත් අපේක්ෂා කළ නොහැකි. ඒ නිසා ඔවුනට අවශ්‍ය නිසි සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් යටතේ නිසි රැකවරණය සමගින් හැකි ඉක්මනින් නැවතත් පාසල් වැඩ කටයුතු වෙත යොමු කරවීමට දෙමව්පියන් හා ගුරු භවතුන් සතු විශාල වගකීමක් තිබෙනවා. දරුවන්ගේ උනන්දුව කැමැත්ත ඇතිවන ආකාරයට පාසල් වැඩ කටයුතු සිත් ගන්නා ආකාරයෙන් සැලසුම් කොට ක්‍රියාත්මක කරනවා නම් මේ தත්ත්වය වළක්වා ගත හැකියි. දරුවාට කම්මැලිකමක් ඇති නොවන ආකාරයෙන් දරුවන් වෙත හැකිතාක් දරුවන් සමග සමීප වීමත් ඔවුන් තුළ පාඩම් වැඩ කටයුතු කිරීමට කැමැත්තක් ඇති කරවීමත් කළ හැකියි. කොරෝනා හෝ වෙන යම් කුමන බාධාවක් පැමිණියත් වසරින් වසර ඉහළ යන ශ්‍රේණිවලට ගමන් කිරීමත් ඒ කාලවලට අදාළ විභාගයන් සඳහා පෙනී සිටීම සහ අධ්‍යයන වර්ෂයට අදාළ වැඩ කටයුතු කොටස අවසන් කිරීම සිදු කළ යුතු බව දරුවන්ට පැහැදිලි කරවිය යුතුයි. එසේ නොමැතිව හොත් එමගින් දරුවන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු වලට ඒ මහත් හානියක් සිදුවිය හැකියි. අභියෝගාත්මක කාලවකවානුවකදී වුවද අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් අධ්‍යාපන කටයුතු වල නියැලෙමින් විශිෂ්ට ප්‍රතිඵල ළඟා කරගන්නට හැකි නම් එය තමන්ටත් පාසලටත් මුළු මහත් රටටත් අභිමානයක් ගෙන දිය හැකි දෙයක් බව දරුවන් හට පැහැදිලි කර දීම ඉතාමත් සුදුසුයි. දරුවා සමග වැඩි වශයෙන් සමීප වී ඔවුනට අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින අපහසුතා ගැටලු අමාරු පාඩම් මොනවාද කියා හඳුනාගෙන එමතෙන් නිවැරදි කර ගැනීමට දරුවාට සහාය වීම කළ හැකි. දරුවාව නිතරම ධෛර්යමත් කරවීම මගින් දරුවන් තුළ අධ්‍යාපන කටයුතු කෙරේ උනන්දුවක් ඇතිවේවි. හැකි පමණින් ආකර්ශනීය ඉගෙනුම් අවස්ථාවක් කරා නිවස හා පාසල තුළදී දරුවන් යොමු කරවීම මගින් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගැනීමේ හැකියාවක් පවතිනවා.